අපි දැන් පිටු අංක 17 දෙවැනි අභ්‍යාසය ගැන සාකච්ඡා කරන්න යන්නේ. ඔගොල්ලන්ට මේ ගාන ඔගොල්ලෝ කියවලා ඇති. ඉල්ලුම් සැපයුම් ලේඛනය දීලා තිනවා. භාණ්ඩයකට රුපියල් 20ක ඒකක බද්දක් පනවනවා කියනවා. මේ බද්ද පනවන්නේ සැපයුම් කරු මත කියලා ඔගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන්. මේ ඉල්ලුම් සැපයුම් ලේඛනයේ තිනවා බද්දට පසු සැපයුම් මිල කියලා. එතකොට අපි සැපයුම් මිල වෙනස් කරන්නේ සැපයුම් කරුට බද්ද ගහනවා නම් විතරයි. අනේ එතනින් ඕගලන්ට හොයා ගන්න පුළුවන් ඇත්තටම මේ බහණ්ඩයට බද්ද අය කරන්නේ සැපයුම් කරුගේ. රයිට්. දැන් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ ලේඛනය සම්පූර්ණ කරගන්න එක. එතන මේ ලේඛනය ඕගලන්ට පේනවා අපිට පුළුවන් බද්ද කියන තීරුව සම්පූර්ණ කරගන්න. මෙන්න මේ රුපියල් 20 කියන ඉලක්කම දාලා නේද? බද්ද රුපියල් 20යි සෑම මිලකදීම රුපියල් 20ක බද්දක් අය කරනවා. අපි දන්නවා එතකොට අර ඒකක බද්දක් නම් ඕනෑම මිලකදී අය කරන බද්දේ රුපියල් ප්‍රමාණය එක සමානයි. දැන් සැපියුම් කරු මත බද්ද අය කරනකොට සැපියුම් කරු කරන්නේ බහණ්ඩේ මිලට බද්ද එකතු කරලා තමයි එයා අලුතෙන් සපයන මිල සකසා ගන්න. ඒක මේ විදිහට අපිට බද්දට පසු සැපියුම් මිලත් හොයා ගන්න පුළුවන්. සෑම මිලකටම අදාළ බද්ද එකතු කරලා එයා එයාගේ බද්දට පස්සේ බහණ්ඩිය සපයන මිල සකස ගන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඉල්ලුම් සැපියුම් වක්‍ර දැන් අඳින්න ඕනේ. මේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ බද්දට පෙර සමතුලිතය හා බද්දට පසු සමතුලිතය ඉල්ලුම් සැපියුම් වක්‍ර මගින් පෙන්න. ඒක අපි දන්නවා දැන් බද්දට පෙර මිල බද්දට පෙර මිලත් සැපයුම් ප්‍රමාණියත් සම්බන්ධ කරලා S වක්‍රය අඳින්න පුළුවන්. සැපයුම් වක්‍රය අඳින්න පුළුවන්. ඒ වගේම බද්දට පෙර මිලයි ඉල්ලුම් ප්‍රමාණියයි සම්බන්ධ කරලා D වක්‍රය අඳින්න පුළුවන්. එතකොට අපිට ඉල්ලුම් වක්‍රය සහ සැපයුම් වක්‍රය අඳගත්තාම අපිට බද්දට පෙර සමතුලිතය හොයා ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ බද්දට පසු සැපයුම් මිලයි සැපයුම් ප්‍රමාණයයි සම්බන්ධ කරලා මෙන්න මේ තීරු දෙකේ තොරතුරු සම්බන්ධ කරලා අපි බද්දට පසු සැපයුම් වක්‍රය අඳිනවා. අපි මේ සැපයුම් වක්‍රය S1 කියලා නම් කරන්න පුළුවන්. එතකොට අපි S වක්‍ර දෙකකුයි D වක්‍රයකුයි අඳිනවා මේ ප්‍රස්තාරයට අදාළව. දැන් S1 වක්‍රය මෙන්න මේ බද්දට පසු සැපයුම් මිලයි සැපයුම් ප්‍රමාණයයි සම්බන්ධ කරලා අඳින S1 වක්‍රය D වක්‍රය ඡේදනය කරන ස්ථානයේදී තමයි බද්දට පසු සමතුලිතය ගොඩනැගෙන්නේ. අපි බලමු ඒක කොහොමද ලැබෙන්නේ කියලා. මේ විදිහට ප්‍රස්තාරය අපි අගයක් සටහන් කරගන්නවා. මිල රුපියල් 10ෙන් 10ට අපි ආදේශ කරනවා. ප්‍රමාණය 100ෙන් 100ට අපි අගය කරගන්නවා. ඉල්ලුම් වක්‍රය අපි ඒ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් සම්බන්ධ කරලා මේ විදිහට ලක්ෂයන් න්‍යා කරලා D වක්‍රය අඳිනවා. ඊළඟට බද්දට පෙර මිලයි සැපයුම් ප්‍රමාණයයි සම්බන්ධ කරලා මේ විදිහට ලක්ෂයන් මාක් කරලා අපි S වක්‍රය හදා ගන්නවා. ඊළඟට අර බද්දට පසු මෙතන දැන් අපි සමතුලිතය අපිට මාක් කරගන්න පුළුවන්. සමතුලිත මිල වෙන්නේ රුපියල් 30යි. සමතුලිත ප්‍රමාණය වෙන්නේ රුපියල් ඒකක 300යි. ඊළඟට අපි බද්දට පසු සැපයුම් මිලයි සැපයුම් ප්‍රමාණයයි සම්බන්ධ කරලා මෙතන අපි බද්දට පෙර තව තොරතුරු දෙකක් අපි ලබා ගන්නවා. දැන් මේ බද්ද ගහන්න කලින් බද්දට පෙර පාරිභෝගික අතිරික්තය බද්දට පෙර නිෂ්පාදන අතිරික්තය හොයාගන්න එක ටිකක් ලේසි. ඒ නිසා මෙතන අපි බද්දට පෙර පාරිභෝගික අතිරික්තය මෙන්න මේ විදිහට ලබා ගන්නවා. මේ ඉහළ ත්‍රිකෝණය අපි ඒක හැමතිස්සෙම මතක තියාගන්නේ පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය කියලා. පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය පාරිභෝගික අතිරික්තය වෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණි වර්ගඵලය බද්දට පෙර පාරිභෝගික අතිරික්තය වෙනවා. ඊළඟට මේ තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය. මේ බද්දට
පෙර නිෂ්පාදන අතිරික්තය මෙතනින් පෙන්නුම් කරනවා. නිෂ්පාදන අතිරික්තය අපි අවබෝධ කරගන්නේ කොහොමද? නිෂ්පාදකයාට ලැබෙන මිලයි S-වක්‍රයයි අතර පරතරය. නිෂ්පාදකයාට ලැබෙන මිලයි S-වක්‍රයයි අතර පරතරය තමයි නිෂ්පාදක අතිරික්තය කියන්නේ. එතකොට මෙන්න මේ කොටසේ වර්ගඵලීකරණය කරාම බද්දට පෙර නිෂ්පාදක අතිරික්තය ලැබෙනවා. ඊළඟට අපි අර රුපියල් 20 ඒ බද්ද සම්බන්ධ කරලා S-වක්‍රය අඳිනවා. අපි දන්නවා දැන් රුපියල් 20යි ඒකක බද්ද. එහෙමනම් S-වක්‍රය සෑම ස්ථානයකදීම රුපියල් 20ක වමට විතැන්වීමක් නිරූපණය කරන්න ඕනේ. නැත්නම් ඉහළට විතැන්වීමක් නිරූපණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට රුපියල් 20ක පරතරයක් සිටින විදිහට S-වක්‍රය වමට විතැන් වෙනවා. දැන් අපිට පේනවා අලුත් සමතුලිතය බිහි වෙනවා. සමතුලිත මිල බද්දට පස්සේ සමතුලිත මිල රුපියල් 40යි. බද්දට පස්සේ සමතුලිත ප්‍රමාණය වෙන්නේ ඒකක 200යි. දැන් මේ බද්ද අය කරන්නේ නිෂ්පාදකයාගෙන්. ඒ කියන්නේ ගණුම්කරු රජයට බදු ගෙවන්න අවශ්‍ය නැහැ නෛතික වශයෙන්. දැන් ඒතොර පාරිභෝගිකයා ගිල රුපියල් 40ට මේ භාණ්ඩය කඩෙන් සල්ලි දීලා ගන්නවා. එච්චරයි. එයා ඊට පස්සේ අමතර ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් මේ රුපියල් 40ම නිෂ්පාදකයාට ලබා ගන්න අමාරුයි. මොකද හේතුව මේ රුපියල් 40න් යම් කොටසක් රජයට බදු විදියට ගෙවන්න ඕනේ. එතකොට මේ රුපියල් 40න් 20ක් රජයට බදු විදියට ගෙවන්න ඕනේ. දැන් එතකොට නිෂ්පාදකයාගේ අතට සුද්ධ වශයෙන්ම ලැබෙන්නේ රුපියල් 40 නෙමෙයි රුපියල් 20ක් තමයි සුද්ධ වශයෙන් ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විදියට අපිට ඒ පාරිභෝගිකයා ගෙවන මිලෙන් නිෂ්පාදකයා විසින් රජයට ගෙවන්න බැදිලා ඉන්න රුපියල් 20 මෙහිම අඩු කරාම බද්ද ප්‍රමාණය අඩු කරාම අපිට පුළුවන් හොයාගන්න නිෂ්පාදකයාගේ අතට ඍජුවම ලැබෙන මුදල් ප්‍රමාණය නැත්නම් නිෂ්පාදකයාට ලැබෙන ශුද්ධ අගය කීයද කියලා. ඉතින් අපි සෑම විටම කරන්නේ මේ නිෂ්පාදකයා මත බද්දක් ගහලා තිනවනවා නම් අපි කරන්නේ පාරිභෝගිකයා ගෙවන මිල හොයාගෙන ඒකෙන් බද්දේ වටිනාකම අඩු කරනවා. එතකොට එනවා නිෂ්පාදකයාට ලැබෙන ශුද්ධ මිල. රයිට්. ඊළඟට අපිට දැන් මේ ප්‍රස්ථාරයේ මේ ටික හුරු වෙන්න ඕනේ පුතා හැමතිස්සෙම. මේ අපිට දැන් පෙන්눔 කරනවා මේ ඉහළ කොටසක ත්‍රිකෝණය. මේ පෙන්눔 කරන්නේ බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තය. කොහොමද ඒක අපි එහෙම හඳුන්වන්නේ? දැන් අපිට පේනවා මේ භාණ්ඩය සඳහා පාරිභෝගිකයා රුපියල් 40ක මිලක් ගෙවනවා. ඒ පාරිභෝගිකයා ගෙවන මිලයි එයාට අදාළ වෙන වක්‍රයයි. පාරිභෝගිකයාට අදාළ වෙන D වක්‍රය. එහෙනම් පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර ප්‍රදේශය අපි සලකන්නේ සෑම විටම පාරිභෝගික අතිරික්තය කියලා. එතන පාරිභෝගික අතිරික්තේ න්‍යායාත්මක අදහස මතක තියාගත්තා නම් ඕනම අවස්ථාවක පාරිභෝගික අතිරික්තය ගණනය කරන්න පුළුවන්. න්‍යායාත්මක අදහස තමයි පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය. දැන් පාරිභෝගිකයා රුපියල් 40ක් ගෙවනවා. ඊට ඉහළින් පිහිටන D වක්‍රයේ ප්‍රදේශය අපි සලකන්නේ පාරිභෝගික අතිරික්තය කියලා. ඊළඟට නිෂ්පාදකයාගේ අතිරික්තය අපි කතා කරන්නේ. දැන් බලන්න නිෂ්පාදකයාට ලැබෙන මිල. දැන් රුපියල් 40ම නිෂ්පාදකයාට ලැබෙන්නේ. ඒ 40න් බද්දේ වටිනාකම අඩු කරාට පස්සේ නිෂ්පාදකයාට ලැබෙන්නේ රුපියල් 20යි. නිෂ්පාදක අතිරික්තය අපි ගණනය කරන්නේ කොහොමද? නිෂ්පාදකයාට ලැබෙන මිලයි S වක්‍රයයි. නිෂ්පාදකයාට අදාළ වක්‍රය S වක්‍රය. එහෙනම් නිෂ්පාදකයාට ලැබෙන මිලයි S වක්‍රයයි අතර ප්‍රදේශය තමයි නිෂ්පාදක අතිරික්තය විදියට සලකන්නේ. තොර නිෂ්පාදකයට රුපියල් 20ක් ලැබෙනවා. ඒ මිලත් S වක්‍රයත් අතර පරතරය අපි නිෂ්පාදක අතිරික්තය විදියට සලකනවා. ඊළඟට අපිට පේනවා මේ තියෙන්නේ රජයට ලැබෙන බදු ආදායම.
නේද? දැන් වෙළඳපළේ ඒකක 200ක් විකිණෙනවා. ඒ ඒකක 200ටම රජයට රුපියල් 20ක බද්දක් ලබා ගන්න පුළුවන්. බලන්න මේ අතර බැලුවා පේන්නේ රුපියල් 20ක පරතරයක්. මේ S වක්‍ර දෙක අතර පරතරය තමයි ඒ නිරූපණය කරන්නේ. අපි දන්නවා S වක්‍ර දෙක අතර පරතරය ඒකක බද්දට සමානයි. ඒතොර ඒකක බද්ද 20යි. සෑමතනම් බලන්න රුපියල් 20ක පරතරයක් තියි. ඒකක බද්ද 20යි. ඒකකයකට රුපියල් 20 ගානේ ඒකක 200කට රජයට ආදායම් ලැබෙනවා. ඒතොර මේ හතර ඇස් පොතුව තමයි රජයේ බදු ආදායම වෙන්නේ. ඊළඟට මෙන්න තියෙනවා තවත් පොඩි ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ අහිමි වූ සුබ සාධනය. නැත්තම් අහිමි වූ ආර්ථික අතිරික්තය කියන්න පුළුවන්. පොහු පිරිවැය කියන්න පුළුවන්. පරිවාරක පිරිවැය කියන්න පුළුවන්. නම් ගොඩක් තියෙනවා මේ අහිමි වූ සුබ සාධනයට. ඒතොර මෙන්න මේ ත්‍රිකෝණය අපි අහිමි වූ සුබ සාධනය විදිහට සලකනවා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඔයගොල්ලන්ට සාමාන්‍ය ගණිතය අවබෝධ කරගෙන වුණත් ගණනය කරන්න පුළුවන්. රයිට්. ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න මේ ප්‍රස්ථාරයෙන් මේ කොටස් හතර අවබෝධ කරගන්න. ඉහළින් තියෙන ත්‍රිකෝණය, පහළින් තියෙන ත්‍රිකෝණය, මැද්දේ තියෙන හතර ඇස් කොටුව, ඒ වගේම මෙන්න මේ පැත්තෙන් තියෙන ත්‍රිකෝණය. මේ කොටස් හතර ඕගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් නම් පුතේ විභාගයේ ඕගොල්ලන්ට ගාණක් හදාගන්න පුළුවන්. රයිට්. අපි බලමු දැන් ඕගොල්ලන්ගෙන් අහලා තියෙන ප්‍රශ්න. බද්දට පෙර සමතුලිත බා ඊට පස්සේ නිෂ්පාදන අතිරික්ත, ඒ පිළිබඳ පිළිතුරු අපි දැන් බලමු. අපි පළවෙනි අර දෙවනි රෝම ඉලක්කමේ පළවෙනි ප්‍රශ්නය බද්දට පෙර සමතුලිතය කීය දහනවා. ඒතර අපිට පේනවා බද්දට පෙර සමතුලිතය එන්නේ සමතුලිත මිල රුපියල් 30යි, සමතුලිත ප්‍රමාණය ඒකක 300යි. මේ ලියනකොට පුතේ මේ රුපියල් නම් රුපියල් කියලා දාන්න, ඒකක නම් ඒකක කියලා මතක ඇතුව දා. ඊළඟ ප්‍රශ්නය බද්දට පෙර නිෂ්පාදක අතිරික්තය. අපි දන්නවා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා නිෂ්පාදකයට රුපියල් 30ක් ලැබෙනවා. ඒ වගේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අපි මේ ගණනය කරන්නේ. එයා බලාපොරොත්තු වෙන අවම මිල රුපියල් 0යි. එයා ඒ වෙලාවේ විකුණනවා ඒකක 300ක්. ත්‍රිකෝණයක වර්ගඵලය ගණනය කරන්න තියෙන හින්දා අපි දෙකෙන් බෙදනවා. ඒතොර මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අපි ඔය ගණනය කරන්නේ. එතකොට රුපියල් 4500ක් එනවා. ඊළඟට බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය තමයි ගන්නෙ. මේ තියෙන පාරිභෝගිකයා ගෙවන මිල, මේ තියෙන D වක්‍රය අතර පරතරය මේ ත්‍රිකෝණය. එතකොට 60 30 මේ පැත්තට 300. 60 30ක් අඩු කරලා දිග ගත්තා. 300 කියන්නේ ත්‍රිකෝණයේ වර්ග පළල ත්‍රිකෝණයන් නිසා දෙකෙන් බෙදුවා. උත්තරේ 4500. ආර්ථික අතිරික්තය කියන්නේ නිෂ්පාදන සහ පාරිභෝගික අතිරික්තයන්ගේ එකතුව. ඒක රුපියල් 9000යි. ඊළඟට බද්දට පසු සමතුලිතය. දැන් අපි බද්දට පසු සමතුලිතයත් මේ ප්‍රස්ථාරේ සටහන් කරා. මිල රුපියල් 40යි, ප්‍රමාණය ඒකක 200යි. බද්දට පසු නිෂ්පාදක අතිරික්තය අපි ඉස්සෙල්ලා ඒක සාකච්ඡා කරා. බද්දට පස්සේ නිෂ්පාදකයට ලැබෙන රුපියල් 20යි. එන රුපියල් 20ත් S වක්‍රයත් අතර පරතරය තමයි ගන්නෙ. 20යි බිඳුවයි මේ පැත්තට 200යි. 20යි බිඳුවයි අනිත් පැත්තට 200යි. මේක ත්‍රිකෝණයක් නිසා අපි බෙදනවා දෙකෙන්. උත්තරේ 2000යි. ඊළඟට පාරිභෝගික අතිරික්තය බද්දට පස්සේ. දැන් අපි දන්නවා පාරිභෝගිකයා ගෙවන මිල රුපියල් 40යි. ඒ 40ත් D වක්‍රයත් අතර පරතරය. එතන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අපි හොයන්න ඕනේ. මේ පැත්තට 20ක් තියෙනවා පුතා, මේ පැත්තට 200ක් තියෙනවා. දැන් මේ පැත්තේ 20 හොයාගත්තේ කොහොමද? මේ 60ෙන් 40ක් අඩු කරලා. ඒ 20 හොයාගන්න විදිය තමයි මෙතන තියෙන්නේ. පළල 200ක් තියෙනවා ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදනවා. ඊට පස්සේ ආර්ථික අතිරික්තය මේ පාරිභෝගික සහ නිෂ්පාදන අතිරික්තයන් එකතු කරලා ආර්ථික අතිරික්තය අපි හොයාගන්නවා 4000යි කියලා. ඊළඟට පාරිභෝගික අතිරික්තය අඩුවීම. දැන් බලන්න කලින් පාරිභෝගික අතිරික්තය උනේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. මේ පාරිභෝගිකය ගෙව්වේ 30යි, B වක්‍රය අතර පරතරයයි. මේ ටික තමයි එතකොට එන්නේ.
දෙවැනි අවස්ථාවේදී පාරිභෝගිකයාගේ වර්ණේ 40යි 40යි ඩී වර්ගයේ අතර පරතරය තමයි එයාගේ පාරිභෝගික අතිරික්ත වෙන්නේ. එතකොට පාරිභෝගික අතිරික්ත අඩු වෙලා තියෙන පුතේ මෙන්න මේ කොටස. මේක අපි කියන ත්‍රපීසියමක් වගේ නේද? එතකොට මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය එකපාර ගණනය කරත් ඔයාලට උත්තරේ හදා ගන්න පුළුවන්. නමුත් මම දැන් මේ පාරිභෝගික අතිරික්ත අඩුවීම හොයන්න කියලා කියන්න කියනකොට මම උත්තර දෙකක් හොයලා තියෙනවා නේද? බද්දට පෙර පාරිභෝගික අතිරික්තයත් හොයලා තිනවා බද්දට පසු පාරිභෝගික අතිරික්තයත් හොයලා තිනවා. එහෙනම් ලොකු ඉලක්කම පොඩි ඉලක්කම අඩු කරාම කොච්චරක් පාරිභෝගික අතිරික්ත අඩුවීමක් වෙලා තිනවද කියලා හොයා ගන්න පුළුවන්. ඒක කලින් පාරිභෝගික අතිරික්ත 4500ක් තිබ්බා. බද්දට පස්සේ පාරිභෝගික අතිරික්ත 2000යි තිබ්බේ. ඒ කියන්නේ පාරිභෝගික අතිරික්ත අඩු වෙලා තිනු රුපියල් 2500කි. මේක ලියනකොට ඔයගොල්ලෝ සිංහලෙන් මතක ඇතුව විභාගෙට මේ ප්‍රශ්නේ අහුවොත් ලියන්න පාරිභෝගික අතිරික්ත රුපියල් 2500කින් අඩු වී ඇත කියලා වාක්‍යයක් විදියටම ලියන්න. රයිට්. එතකොට මේ 2500 ගන්න පුළුවන් පුතේ මේ විදියටත්. මෙන්න මේ කොටස තමයි පාරිභෝගික අතිරික්තයට දැන් නැති උනේ. නේද? පාරිභෝගික අතිරික්තෙන් අඩු වෙලා ගියේ මෙන්න මේ කොටස. එතකොට මේ කොටසේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ සමාන්තර පාද දෙකේ දිග එකතු කරලා දෙකෙන් බෙදනවා. දැන් මෙන්න මේ දිගවල් දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. මෙතන ඉඳන් මෙතෙන්ට 200යි මෙතන ඉඳන් මෙතෙන්ට 300යි. 300යි 200යි එකතු කරාම 500යි. ඒක දෙකෙන් බෙදනවා. දිගවල් දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. එතකොට එන්නේ 250යි. ඒ දිගවල් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ඒ උත්තරේ වැඩි කරන්න මේ පැත්තට තියෙන පළලි. නැත්තම් අපි කියනවා මේක ලම්බ උස කියලා. මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි කරන්න මේ උසේ. මෙතන ඉඳන් මෙතනට තියෙන 10යි. නේද? දැන් මේ දිගවල් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවහම අපිට එනවා 250ක්. ඒක වැඩි කරනවා මේ ලම්බ උසේ මේක 10යි. 250 10ෙන් වැඩි කරාම ඒත් උත්තරේ 2500යි. තොර ඔයගලට ලේසි ක්‍රමයට ඔයගොලු විභාගෙදී ගාන හදා. මොදම ක්‍රමයේ තමයි පුතේ පාරිභෝගික අතිරික්ත අඩුවීම ඩිරෙක්ට් විභාගයට අහලා තිබුණොත් මේ කොටසේ වර්ගඵලය ගණනය කරලා උත්තරේ ලබා ගන්න. හරි ඊළඟට පාරිභෝගික අතිරික්ත අහිමිවීම. දැන් අහිමිවීමයි අඩුවීමයි කියන්නේ පුතේ උත්තර දෙකක්. අහිමි වෙනවා කියන්නේ ඒක සමස්ත ආර්ථිකයෙන්ම නැති වෙලා යනවා කියන එක. ඒතොර පාරිභෝගික අතිරික්ත අහිමි වෙන කොටස වෙන්නේ මෙන්න මේ කොටස. මතක තියාගන්න මේ කොටස අපි කලින් සාකච්ඡා කරපු අර අහිමි වූ සුබ සාධනය කියන සම්පූර්ණ කොටසෙන් එක කොටසක් තමයි පාරිභෝගික අතිරික් අහිමි පාරිභෝගික අතිරික්තයේ අහිමි වීම කියන්නේ. මේ සමස්ත ආර්ථිකයේ අහිමි වීම හැදෙන්නේ පුතේ මේ පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙලා යන කොටසයි නිෂ්පාදක අතිරික්තයෙන් අහිමි වෙලා යන කොටසයි. මේ දෙකේම එකතුවට තමයි අපි කියන්නේ සමස්ත ආර්ථිකයේ අහිමිවීම කියලා. එතකොට පාරිභෝගික අතිරික්තයේ මෙන්න මේ කොටස දැන් කාටවත් නොලැබී යනවා. සමාජයේ කාටවත් මේ කොටස ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකට කියනවා පාරිභෝගික අතිරික්තයේ තිබිලා දැන් අහිමි වෙලා ගිය කොටස. එතකොට මේ කොටසේ වර්ගඵලය තමයි මේ ගණනය කරලා තියෙන්නේ. මේ උස ගන්නවා අපි මේ පැත්තට. මෙතන උස 10යි. ඒ 10 ගන්නේ 40 30ක් අඩු කරලා මේ පැත්තේ අපි පළල ගත්තොත් එතන 100යි. ඒ 100 ගන්නේ 300 200ක් අඩු කරලා මේ පැත්ත 100 මේ පැත්ත 10ෙන් වැඩි කරලා ත්‍රිකෝණයක් නිසා මේක දෙකෙන් බෙදමු. එතකොට පිළිතුර 500යි. හයිට් ඔය විදිහට නිෂ්පාදක අතිරික්තයේ අඩුවීමත් අපි ගණනය කරන්න පුළුවන්. කලින් නිෂ්පාදක අතිරික්තය තිබ්බේ මේ රුපියල් 30යි S වක්‍රයයි අතර පරතරය. දැන් නිෂ්පාදක අතිරික්තය තින්නේ රුපියල් 20යි S වක්‍රයයි අතර පරතරය. ඒ කියන්නේ මෙන්න මේ කොටස නිෂ්පාදක අතිරික්තයෙන් අඩු වෙලා ගිහිල්ලා මේ කොටස. ඒතොර මේ කොටසේ වර්ගඵලය තමයි අපි ගණනය කරන්නේ. ඒතොර ඔයගලට ක්‍රම දෙකක් තියෙනවා ගණනය කරන්න පුළුවන් නේද? පෙර නිෂ්පාදක අතිරික්තයයි පසු නිෂ්පාදක අතිරික්තයයි අතර වෙනස ගන්නත් පුළුවන්. නැත්නම් මේ කොටසේ වර්ගඵලය ගණනය කරන්නත් පුළුවන්. කොහොම ගණනය කරත් පුතේ උත්තරේ 2500ක් එනවා. මෙන්න මේ උත්තරේ තමයි ලැබෙන්නේ. ඊළඟට නිෂ්පාදක අතිරික්තයේ අහිමි වෙලා යන කොටස
නිෂ්පාදක අතිරික්තයේ තිබ්බා කලින් නමුත් දැන් ඒ නිෂ්පාදක අතිරික්තයේ මෙන්න මේ කොටස කාටවත්ම ලැබෙන්නේ නැහැ මෙන්න මේ කොටස තමයි නිෂ්පාදක අතිරික්තයේ අහිමි වීම කියලා කියන්නේ ඒ කොටසේ වර්ගඵලයත් අපිට ගණනය කරන්න පුළුවන් මේ පැත්තට 30න් 20ක් අඩු කරාම 10යි මේ පැත්තට 300න් 200ක් අඩු කරාම 100යි ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදලා උත්තරේ 500යි ඊට පස්සේ ආර්ථික අතිරික්තයේ අඩුවීම අපෙන් අහනු ආර්ථික අතිරික්තයේ අඩුවීම ගන්න පුළුවන් පෙර ආර්ථික අතිරික්තයයි පසු ආර්ථික අතිරික්තයයි සම්බන්ධ කරලා और हार दस पंची दिदा गया में उत्तरी अपिटे लबा गरना पुलुवा इलंगट अपि कता करने पारिभोगी के आधारन मुलुबादु प्रमाणे पारिभोगी के आधारन मुलुबादु प्रमाणे अपिटे गणने करना पुलुवां को मद पारिभोगी के एक एक के एक संधा आधारन बादु प्रमाणे गुण करना वा या दें मिला दी गरना ඒකක ප්‍රමාණය දැන් බලන්න වෙළඳපොලේ පාරිභෝගිකය ගිහිල්ලා ඒකක 200ක් මිලදී ගන්න. ඒ මිලදී ගන්න සෑම ඒකකයක් සඳහාම පාරිභෝගිකයත් බද්දක් ගෙවනවා. බලන්න මේ බද්දේ ප්‍රමාණය කොහොමද හොයන්නේ කියලා. ඉස්සෙල්ලා පාරිභෝගිකයා බහණ්ඩයට ගෙවි රුපියල් 30යි. දැන් පාරිභෝගිකයා ගෙවනවා බහණ්ඩයට රුපියල් 40ක්. ඒ කියන්නේ එයා රුපියල් 10ක ටැක්ස් එකක් ගෙවනවා වගේ වැඩක්. බද්ද ගහපු නිසානේ 30ට තිබ්බ බහණ්ඩේ 40ට මිල වැඩි උනේ. එහෙමනම් අපි කියනවා පාරිභෝගිකයා රුපියල් 10ක ටැක්ස් එකක් ගෙවනවා. එකකට රුපියල් 10 ගානේ ඒකක 200කටම කොච්චරක් ගෙවනවද? එතන පාරිභෝගිකයා ගෙවන මුළුබදු ප්‍රමාණය 2000යි. ඊළඟට නිෂ්පාදකයා ගෙවන බදු ප්‍රමාණය මේ බලන්න. ඉස්සෙල්ලා නිෂ්පාදකයාට රුපියල් 30ක් ලැබුණා. දැන් නිෂ්පාදකයාට ලැබෙන රුපියල් 20යි. ඉස්සෙල්ලා 30ක් ලැබිච්ච නිෂ්පාදකයාට දැන් රුපියල් 20යි ලැබෙන්නේ. ඒකේ තේරුම තමයි නිෂ්පාදකයාත් එක එකකයකට රුපියල් 10ක ටැක්ස් එකක් ගෙවනවා. නිෂ්පාදකයා රුපියල් 10ක ටැක්ස් එකක් ගෙවනවා. ඒ වගේ ඒකක 200කට මෙයා ටැක්ස් එක ගෙවන්න ඕනේ. මොකද දැන් වෙළඳපොලේ ඒකක 200ක් විකිණෙනවා. ඒ විකුණන සෑම ඒකකයකටම රුපියල් 10 ගානේ නිෂ්පාදකයා ටැක්ස් එකක් ගෙවනවා. එතකොට එයා ගෙවන සම්පූර්ණ බදු ප්‍රමාණය රුපියල් 2000යි. දැන් රජයේ සමස්ත බදු ආදායම අහනවා. හදන්න පුළුවන් ක්‍රම දෙකයි. දැන් රජයට බදු ගෙවන්නේ නිෂ්පාදකයයි පාරිභෝගිකයයි දෙන්නා එකතු වෙලා. එතකොට නිෂ්පාදකයා ගෙව්වා රුපියල් 2000ක ටැක්ස් එකක්. පාරිභෝගිකයා ගෙව්වා 2000ක ටැක්ස් එකක්. එතකොට මේ දෙකම තමයි රජයට බදු ආදායම විදිහට ලැබෙන්නේ. රජයට ලැබෙන රුපියල් 4000ක ටැක්ස් එක නේද? ඒක හදන්න පුළුවන් අපිට නිෂ්පාදකයා ගෙවන මුළුබදු ප්‍රමාණයයි පාරිභෝගිකයා ගෙවන මුළුබදු ප්‍රමාණයයි එකතු කරලා. ඒක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි මේ එක ඒකකයකට රජය අය කරනවා රුපියල් 20ක ටැක්ස් එකක්. ඒ 20 ගානේ රජයට ලැබෙනවා ඒකක 200කටම මේ බද්ද. එතකොට එක ඒකකයකට රුපියල් 20ක බද්දක් අය කරනවා. දැන් වෙළඳපොලේ ඒකක 200ක් විකිණෙනවා. එතකොට ඒකක 200ටම රුපියල් 20 ගානේ රජයට රුපියල් 4000ක බදු ආදායමක් ලැබෙනවා. ඒ බදු ආදායම තමයි පුතේ මෙන්න මේ හතරැස් කොටුවෙන් පෙන්නන්නේ. බලන්න මේ හතරැස් කොටුව දෙකට බෙදිලා තියෙනව නේද කියලා. ඒ දෙකට බෙදිලා තියෙන එකෙන් පෙන්නන්නේ පුතේ මෙන්න මේ ඉහළ තියෙන කොටස පාරිභෝගිකයා විසින් ගෙවන ටැක්ස් එක ප්‍රමාණය මේ පහළින් තියෙන මේ හතරස් කොටුව නිෂ්පාදකයා විසින් ගෙවන බදු ප්‍රමාණය ඒකින්ද තමයි මම කිව්වේ මේ රජයේ බදු ආදායම හැදෙන්නේ පාරිභෝගිකයා ගෙවන බදු ප්‍රමාණය සහ නිෂ්පාදකයා ගෙවන බදු ප්‍රමාණය ඊළඟට අහනවා අහිමි වූ සුබ සාධනය අහිමි වූ සුබ සාධනය කියන්නේ ආර්ථික අතිරික්තයෙන් අහිමි වෙලා යන කොටස අපිට මතකයි ආර්ථික අතිරික්තයෙන් අහිමි වෙලා යන කොටසේ කෑලි දෙකක් තියෙනවා කියලා මම කිව්වා පාරිභෝගික අතිරික්තයෙන් මෙන්න මේ කොටස අහිමි වෙලා ගියා
නිෂ්පාදක අතිරික්තයෙන් මෙන්න මේ කොටස අහිමි වෙලා ගියා. ඒ කියන්නේ සමස්ත ආර්ථිකයේ වෙන මේ ත්‍රිකෝණයම අහිමි වෙලා යනවා. ඒ ටික තමයි අහිමි වූ සුබ සාධනය කියලා අපි සලකන්නේ වෙන මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ වර්ගඵලය තමයි මේ ගණනය කරලා තියෙන්නේ. මේ උස අරගෙන තියෙනවා 40 20 අඩු කරලා, මේ පළල අරගෙන තියෙනවා 300 200ක් අඩු කරලා, ඊට පස්සේ ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදලා තියෙනවා. අහිමි වූ සුබ සාධනය රුපියල් 1000ක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මේ දෙවනි අභ්‍යාසයේ පිළිතුරු ටික අපි ලබා ගන්නවා. ඊළඟට අපි කතා කරනවා තවත් අපි අභ්‍යාසය ප්‍රශ්න අංක 3. ඒ ප්‍රශ්න අංක 3 සමීකරණය දීලා තිනවා. සමීකරණ දෙක දීලා අපිට කියනවා සෑම ඒකකයක් සඳහාම රුපියල් 2ක බද්දක් අය කරනවලු. මේ බද්ද අය කරන්නේ පුතා සැපියුම් කරුගෙන්. මේ දීලා තින තොරතුරු මත කියන්න පුළුවන් මේ බද්දට පෙර සැපියුම් ප්‍රමාණය, බද්දට පසු සැපියුම් ප්‍රමාණය කියලා දීලා තිනවා. ඒකේ තේරුම තමයි බද්ද අය කරන්නේ සැපයුම් කරුගෙන්. රයිට්. දැන් අපි බලමු මේකේ තොරතුරු කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. දැන් මේ මුලින්ම ලේඛනය අපිට සම්පූර්ණ කරන්න වෙනවා. දැන් මිල දීලා තිනවා අපිට රුපියලේ ඉඳන් 8 දක්වා. අපි එවනම් ඉල්ලුම් ප්‍රමාණය කියන තීරුව සම්පූර්ණ කරන්න ඕනේ. මේ ඉල්ලුම් ප්‍රමාණය කියන තීරුව සම්පූර්ණ කරන්න නම් අපිට එක් එක් මිලේ මිලට අදාළ ඉල්ලුම් ප්‍රමාණය හොයන්න ඕනේ. ඉල්ලුම් සමීකරණය දීලා තියෙන අවස්ථාවක ඒ අපෙන් අහන ඕනම මිලකට අදාළව අපිට ඉල්ලුම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕනේ? දැන් අපෙන් අහන්නේ මිල රුපියලේදී ඉල්ලුම් ප්‍රමාණය නම් අපි මේ ඉල්ලුම් සමීකරණයට මිල වෙනුවට රුපියල් 1 ආදේශ කරමු. දැන් අපි මිල රුපියල මෙන්න මේ QD සමීකරණයට ආදේශ කරොත් අපිට රුපියලේදී කොච්චරක් ඉල්ලනවද කියලා හොයා ගන්න පුළුවන්. ඊට අපි මේ විදිහට මෙන්න මේ විදිහට රුපියලේදී ඉල්ලුම් කරන ප්‍රමාණය හොයන්න ඉල්ලුම් සමීකරණයේ P වෙනුවට 1 ආදේශ කරමු. එතකොට මෙතන අපිට පේනවා මේ බෑවුම 5යි, 5 වැඩි කිරීම 1, උත්තරේ 5යි, 45 ගියාම 35. මේ විදිහට අපිට පුළුවන් පුතා මේ ඉල්ලුම් සමීකරණයට ඒ මිලයන් ආදේශ කර කර අදාළ මිලේදී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න. රුපියල් 2ේදී ඉල්ලුම් ප්‍රමාණය කොච්චරද කියලා හොයනවා නම් මේ P වෙනුවට රුපියල් 2 ආදේශ කරනවා. එතකොට අපිට පේනවා මිල රුපියල් 2ේදී ඉල්ලුම් ප්‍රමාණය විදියට ලැබෙන්නේ 30යි. ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණය කියන තීරුව සම්පූර්ණ කරගන්න. ඊළඟට බද්දට පෙර සැපියුම් ප්‍රමාණයත් අපි ඒ තීරුවත් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඒකට කරන්නේත් අපි මේ බද්දට පෙර සැපියුම් සමීකරණය අරගෙන ඒ සැපියුම් සමීකරණයට මිලයන් ආදේශ කරමු. මිල රුපියලේදී සැපියුම් ප්‍රමාණය හොයන්න ඕන නම් P වෙනුවට මිල රුපියල ආදේශ කරමු. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් එක් එක් මිලයන් වලට අදාළව සැපියුම් ප්‍රමාණයන් ගණනය කරන්න. ඒ විදිහට අපි මේ විදිහට ආදේශ කරලා මිල රුපියල් 2ත් ඊළඟ අවස්ථාවේ ආදේශ කරලා සැපියුම් ප්‍රමාණය හොයාගන්න. ඊළඟට මිල රුපියල් 3 ආදේශ කරලා සැපියුම් ප්‍රමාණය හොයාගන්න. මේ විදිහට සැපියුම් ප්‍රමාණය හොයාගත්තාම අපිට මෙන්න මේ විදිහට සැපියුම් ප්‍රමාණයක් ටික ලැබෙනවා. එතකොට මේ තීරුවත් අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. right. ඊළඟට අපෙන් අහනවා බද්දට පස්සේ සැපියුම් ප්‍රමාණය. දැන් බද්දට පස්සේ සැපියුම් ප්‍රමාණය හොයන්න නම් අපිට මුලින්ම පුතේ බද්දට පස්සේ සැපයුම් සමීකරණය අපි ගොඩනගාගෙන ඉන්න ඕනේ. දැන් මේ තියෙන්නේ බද්දට පෙර සැපයුම් සමීකරණය. ඒවනම් දැන් අපි බද්දට පසු සැපයුම් සමීකරණය ගොඩනගා ගන්න ඕනේ පළවෙනියට. අපි දන්නවා බද්දට පසු සැපයුම් සමීකරණයේදී අපි කරන්නේ මොකද්ද? A ධන B වරහන් තුල P ඍණ T කියලා අපි අගය වෙනස් කරමු.
නේද? මේ තමයි බද්දට පස්සේ සැපියුම් සමීකරණය ගොඩනගා ගන්න ක්‍රමය. මෙන්න මේ මේ කොටස කටපාඩම් කරගෙන තියා ගන්න ඕනේ. නේද? QST නැත්නම් බද්දට පස්සේ සැපියුම් සමීකරණය හොයන්නේ A ධන B වරහන් තුල P ඍණ D. එච්චරයි. දැන් මේ සමීකරණයේ තියෙන අගයන් අපි මේ විදිහට ආදේශ කරනවා. A වල 10 තියෙනවා, B වලට 5 තියෙනවා. දැන් P අපි කැමති මිලක් මේකට ආදේශ කරනවා. මිල රුපියලයි. ඍණ T tax එක අපි දන්නවා. මේ ගානේ tax එක රුපියල් 2යි. මෙන්න රුපියල් 2 ආදේශ කරා. මේ විදිහට අපිට සාමාන්‍ය සුළු කිරීමක් සිද්ධ කරලා බද්දට පස්සේ මිල රුපියලට සපයන ප්‍රමාණය හොයන්න පුළුවන්. දැන් අපි මෙන්න බද්දට පස්සේ මිල රුපියලේදී සපයන ප්‍රමාණය හොයාගත්තා. මේ විදිහට ඔයගලන්ට තියෙන්නේ මේ මිලට මේ P කියන අගය ආදේශ කරගෙන කරගෙන යන්න. P වලට එක දාලා අපි ගත්තා කීයද කියලා? P වලට රුපියල් 2 ආදේශ කරලා සැපියුම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. P වලට රුපියල් 3 ආදේශ කරලා සැපියුම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒ විදිහට සැපියුම් ප්‍රමාණය හොයාගෙන මේ තීරුවත් අපි මේ විදිහට සම්පූර්ණ කරගන්නවා. රයිට්. දැන් මේ තොරතුරු සම්බන්ධ කරලා අපි ප්‍රස්ථාරය ගොඩනගන්න ඕනේ. මේ විදිහට අපිට ධන ඍණ ප්‍රමාණයක්ෂයේ ධන ඍණ අගයන් සියල්ලම ඇතුළත් කරලා අපි ප්‍රස්ථාරය අගයන් නම් කරගන්නවා. ඊළඟට අපි ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ගොඩනගා ගන්නවා. දැන් අපි ඉල්ලුම් ලේඛනයේ ඉල්ලුම් සැපියුම් ලේඛනයේ ඉල්ලුම් තොරතුරු සම්බන්ධ කරලා දීවා ක්‍රියත් මිල හා බද්දට පෙර සැපියුම් ප්‍රමාණය සම්බන්ධ කරලා සැපියුම් වක්‍රයත් ගොඩනගා ගන්නවා. එතකොට අපිට පේනවා සමතුලිතයක් බිහි වෙනවා මිල රුපියල් 5ේදී සහ ප්‍රමාණය ඒකක 15ේදී. සමතුලිත මිල 5යි සමතුලිත ප්‍රමාණය 15යි. ඊළඟට මිල සහ බද්දට පසු සැපියුම් ප්‍රමාණය ගැන තීරු දෙක සම්බන්ධ කරලා අපි මේක ඊට කලින් අපි කතා කරනවා අර පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්ත. මොකද අර බද්ද ගලපන්න කලින් පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්ත පිළිබඳ අවබෝධ කරගන්න එක ලේසි. දැන් අපිට පේනවා පාරිභෝගිකය රුපියල් 5ක මිලක් ගෙවනවා. ඒ පාරිභෝගිකය ගෙවන මිලත් D වක්‍රයත් අතර පරතරය පාරිභෝගික අතිරික්තය වෙනවා. මේ කොටසේම නම් බද්දට පෙර පාරිභෝගික අතිරික්තය. ඒකට මේ කොටසේ වර්ගඵලය තමයි අපි ගණනය කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ බද්දට පෙර නිෂ්පාදක අතිරික්තය. අපි ඒක ගණනය කරන්නේ කොහොමද? නිෂ්පාදකයට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය මතක තියාගන්න එක දෙයක්. ඕනම අතිරික්තයක අපි ගණනය කරන්නේ ධනාත්මක ප්‍රදේශය විතරයි. නැත්තම් ධන අගයන් ලැබෙන ප්‍රදේශය විතරයි. එහෙම නැතුව අපි ඍණ අගයන් ලැබෙන ප්‍රදේශයන් සලකන්නේ නැහැ. රයිට්. එතකොට අපිට පේනවා මේ ධන අගයන් විතරක් ලැබෙන්නේ මේ කොටස විතරයි අපි නිෂ්පාදක අතිරික්තයේ විදිහට සලකන්නේ. රයිට්. ඊළඟට අපි ඔන්න බද්දට පසු සැපයුම් ප්‍රමාණයයි මිලයි කියන තීරු දෙක සම්බන්ධ කරලා S එක වක්‍රය ගොඩනගා ගන්නවා. දැන් අපිට පේනවා අලුත් සමතුලිතයක් හැදෙනවා. ඒ සමතුලිතේ බද්දට පස්සේ සමතුලිත මිල රුපියල් 6යි සමතුලිත ප්‍රමාණය ඒකක 10ක් විදිහට ලැබෙනවා. ඒ බද්දට පස්සේ සපයන බද්දට පස්සේ තියෙන සමතුලිත මිලට අපි කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිල. දැන් මේ පාරිභෝගිකයා රුපියල් 6ක මිලක් ගෙව්වට නිෂ්පාදකයාට ශුද්ධ වශයෙන් රුපියල් 6ක් තියාගන්න බෑ. නිෂ්පාදකයාට බද්ද ගහලා තියෙන නිසා නිෂ්පාදකයා සෑම විටම රජයට ඒ බද්ද ගෙවිය යුතුයි. මේ විකුණන සෑම ඒකකයකින්ම රුපියල් 2ක් නිෂ්පාදකයා රජයට ගෙවනවා. එතකොට දැන් පාරිභෝගිකයා නිෂ්පාදකයාගේ අතට රුපියල් 6ක් දීලා බහණ්ඩේ අරගෙන ගියාට නිෂ්පාදකයාට වෙනවා මේ රුපියල් 6ෙන් බද්ද රජයට ගෙවන්න. රුපියල් 6ෙන් රුපියල් 2ක බද්දක් නිෂ්පාදකයා ගෙව්වහම නිෂ්පාදකයාට දැන් අතට ඉතුරු වෙන්නේ රුපියල් 4යි. ඒ නිසා අපි කියනවා නිෂ්පාදකයාට ලැබෙන ශුද්ධ වටිනාකම වෙන්නේ රුපියල් 4යි. ඒකත් අපි මේ ප්‍රස්ථාරය අඳිනකොටම ටග් ගාලා හොයා ගන්න ඕන.
ඊළඟට ඔන්න දැන් අපිට පේනවා මේකේ කෑලි හතරක් අපි බද්දට පස්සේ මේ ප්‍රස්තාරේ කෑලි හතරක් අපිට පේනවා. ඒ කෑලි හතර අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේ තියෙන්නේ පාරිභෝගිකයා ගෙවන මිලයි ඩී වක්‍රයයි අතර ප්‍රදේශය. ඒ කියන්නේ මේ තමයි බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තය. මේ තියෙන්නේ නිෂ්පාදකයා ගෙවන මිලයි එස් වක්‍රයයි අතර පරතරය. ඒ කියන්නේ මේ තමයි බද්දට පස්සේ නිෂ්පාදක අතිරික්තය. මේ තියෙන්නේ බද්දේ ප්‍රමාණය සම දැන් විකිනෙන ප්‍රමාණය දක්වාම මේ කොටුව නිරූපණය කරනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ තමයි රජේ බදු ආදායම. මේ කොටස තමයි ඒ කියන්නේ අහිමි වූ සුභ සාධනය. ඒ අහිමි වූ සුභ සාධනයේත් බලන කෑලි දෙකක් තියෙනවා. පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙච්ච කොටස, නිෂ්පාදක අතිරික්තයෙන් අහිමි වෙච්ච කොටස. right දැන් අපි මේකේ පිළිතුරු සාකච්ඡා කරමු. සාරාංශගතව බද්දට පෙර සමතුලිතය අපිට අපි ලබා ගත්තා මිල රුපියල් 5යි, සමතුලිත ප්‍රමාණයක 15යි. ඊළඟට බද්දට පෙර නිෂ්පාදක අතිරික්තය අපි ඒකේ ත්‍රිකෝණයේ කලින් සාකච්ඡා කරා. ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය ගනිද්දී අපිට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය තමයි බද්දට පෙර නිෂ්පාදක අතිරික්තය වෙන්නේ. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තාම අපිට උත්තරේ ලැබෙනවා 22.50. ඊළඟට බද්දට පෙර පාරිභෝගික අතිරික්තය මෙන්න මේ පාරිභෝගිකයා ගෙවන මිලයි ඩී වක්‍රයයි අතර ප්‍රදේශය. ඒ කොටසේ වර්ගඵලයත් අපි ගණනය කරාම අපිට ලැබෙනවා 22.50. බද්දට පෙර ආර්ථික අතිරික්තය ඒ කොටස් දෙකේ එකතුව තමයි අපි ගන්නෙ. එතකොට ඒක රුපියල් 45යි. ඊළඟට බද්දට පසු සමතුලිත මිලයි ප්‍රමාණයයි ඒක අපි ලබාගෙන තිනවා මේ විදිහට. ඊළඟට බද්දට පසු නිෂ්පාදක අතිරික්තය දැන් අපි දන්නවා බද්දට පස්සේ නිෂ්පාදකයට ලැබෙන රුපියල් 4යි. ඒ රුපියල් 4ත් එස් වක්‍රයත් අතර ධනාත්මක ප්‍රදේශයේ තමයි අපි නිෂ්පාදක අතිරික්තය කියලා ගන්නෙ. මේ කොටසේ වර්ගඵලය තමයි අපි ගණනය කරන්නේ. මේ හැමතිස්සෙම මතක තියාගන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය වෙන්නේ බෙදීම දෙක තියෙන ඒ නිසා. නමුත් මේවැ ඔගොල්ලෝ නම් වශයෙන් මේවා දැනගෙන තියෙන්නත් ඕනේ. මේ හතර කියලා මම මේ දාලා තියෙන්නේ නිෂ්පාදකයාට ලැබෙන මිල. මෙතන මම ගන්නවා රුපියල් 2. මේ 2 කියලා කියන්නේ අවම සැපයුම් මිල. මේකට මෙතන තියෙන්නේ අවම සැපයුම් මිල. මේ වැඩි කරනවලු 10 බලන 10 කියන්නේ නව සමතුලිත ප්‍රමාණය. ඒක බෙදීම 2. විභාගෙදි මතක තියාගෙන නිකන් හරි සූත්‍රය වචනයෙන් ලියන්න ආවොත් මේ ත්‍රිකෝණේ දිහා බලලා මේවට අදාළ වචන දාන්න. මේ හැමතැනකම තියෙන වචන ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මේ රුපියල් 8 අපි හැමතිස්සෙම ගන්නවා. මේ රුපියල් 8 නිරූපණය කරන්නේ උපරිම ඉල්ලුම් මිල. මේ 40 පෙන්නන්නේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය. මෙන්න මෙතන තියෙන S වක්‍රය මිල රේඛාව කපන මෙන්න මෙතන තියෙන්නේ අවම සැපයුම් මිල. මේ S වක්‍රය කියලා ප්‍රමාණාක්ෂය කපන තැන තියෙන්නේ අවම සැපයුම් ප්‍රමාණය. ඉතින් මේවා ඔයාලා දැනගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව මේ රුපියල් 4 කියන්නේ නිෂ්පාදකයාට ලැබෙන මිල, මේ රුපියල් 6 කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිල. මේ දේවල් දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරනකොට ඊ ලක්ෂවල තියෙන නම් මොනවද කියලා දැනගෙන ඉන්න. විභාගෙට සූත්‍රය වචනයෙන් ලියලා ඊට පස්සේ ඉලක්කම් ආදේශ කරලා හරි පිළිතුර ලබා ගත්තත් මේ විදිහට සූත්‍රයට හරියට අගයන් ආදේශ කරත් ප්‍රශ්නයක් නැහැ. සූත්‍රය අකුරෙන් ලියන්න ඕනේ කියලා නීතියක් නැහැ. නමුත් ලියන්න පුළුවන් නම් සූත්‍රය අකුරෙන් ලියලා ඉවර වෙලා අගයන් ආදේශ කරන්න. නමුත් මේ විදිහට ලස්සනට අගයන් ආදේශ කරලා ඊළඟට පිළිතුර ලබා ගත්තත් සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ලැබෙනවා. එකපාරට උත්තරේ දාන්න එපා. එතකොට නම් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ සූත්‍රයට ආදේශ කරන්නම ඕනේ. ඊළඟට අපි බලමු බද්දට පසු පාරිභෝගික අතිරික්තය. මේ පාරිභෝගිකයා ගෙවන මිලයි ඩී වක්‍රයයි අතර ප්‍රදේශය තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. ඒතර බලන්න මේ 8න් 6ක් අඩු කරනවා කියලා මම දාලා තිනවා. එතෙන්ට එකපාරටම උත්තරේ 2යි කියලා දැම්මේ නැහැ. මේ 8න් 6ක් අඩු කරලා තමයි අපි උත්තරේ 2 ලබා ගත්තේ. මේ 8 නිරූපණය කරන්නේ පුතේ උපරිම ඉල්ලුම් මිල. 6 නිරූපණය කරන්නේ පාරිභෝගිකයා ගෙවන මිල. මේ 10 නිරූපණය කරන්නේ නව සමතුලිත ප්‍රමාණය. ත්‍රිකෝණයක් නිසා තමයි දෙකෙන් බෙදන්නේ. ඉතින් මේ විදිහට අගයන් හරියට ආදේශ කරන්න
ආදේශ කරලා පිළිතුරු ලබා ගන්න විභාගෙට. ඊළඟට බදුපසු ආර්ථික අතිරික්තය ඒ බදුපසු පාරිභෝගික සහ බදුපසු නිෂ්පාදක අතිරික්ත එකතු කරලා බදුපසු ආර්ථික අතිරික්තය අපි ගණනය කරනවා. ඊළඟට පාරිභෝගික අතිරික්තය අඩුවීම අපි දන්නවා කලින් පාරිභෝගික අතිරික්තයේ තියලා දැන් පාරිභෝගික අතිරික්තයට නැති වෙලා ගිය ටික තමයි පාරිභෝගික අතිරික්තය අඩුවීම කියන්නේ. ඒතර අපිට දැන් මේවා හැට හුරු වෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රදේශය පාරිභෝගික අතිරික්තයේ අඩුවීම විදියට අපි සලකනවා මේ ප්‍රදේශය. ඒතර මේ ප්‍රදේශයේ වර්ගඵලයේ ඔයගොල්ලෝ කැමති විදියකට ගණනය කරන්න පුළුවන්. අර කලින් අගයන් ලබාගෙන තියෙනවා නම් බද්දට පෙර පාරිභෝගික අතිරික්තය සහ බද්දට පසු පාරිභෝගික අතිරික්තය ලබාගෙන තියෙනවා නම් ඒ දෙක අඩු කරලා උනත් උත්තරේ ලබා ගන්න පුළුවන්. ඒ පිළිතුරු දෙක ගණනය කරලා නැති කෙනෙක් නම් ඒ විභාගෙට හැමතිස්සෙම පිළිවෙලට ප්‍රශ්න අහන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ විදිහටම තිබ්බොත් පාරිභෝගික අතිරික්තයේ අඩුවීම කීයද කියලා. එතකොට ඕගොල්ලෝ බද්දට පෙර පාරිභෝගික බද්දට පසු පාරිභෝගික අතිරික්ත හොයන්න ඕනේ නැහැ. කෙලිම මේ කොටසේ වර්ගඵලය ගණනය කරන්න. මේ කොටසේ වර්ගඵලය ගණනය කරත් 12/50ක් එනවා. මේ අපි කියන සමාන්තර පාද දෙකේ දිග එකතු කරා. මේ නෙමෙයි මේ දිගවල් දෙක එකතු කරා. ඒ දෙක එකතු කරාම අපිට එනවා 10යි 15යි 25යි. ඒ දෙක අසමාන දිගක් නැති ඒ නිසා අපි දෙකෙන් බෙදනවා. 25 දෙකෙන් බෙදුවා 12යි 50යි. ඒ 12යි 50 වැඩි කරන්න මේ උසේ උස රුපියල 12යි 50 රුපියලෙන් වැඩි කරාම 12යි 50ම තමයි. ඉතින් බලන්න මේ ක්‍රමයට ගත්තා. බදු පෙර පාරිභෝගික අතිරික්තයෙන් බදු පසු පාරිභෝගික අතිරික්තය අඩු කරත් මේ වර්ගඵලය ගණනය කරත් එකම පිළිතුර ලැබෙනවා. right ඊළඟට පාරිභෝගික අතිරික්තය අහිමි වීම. ඒ කියන්නේ අර අහිමි වූ සුභසාධනයේ මෙන්න මේ ඉහළින් තියෙන ත්‍රිකෝණ. මේ තමයි පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙලා ගිය ටික. ඒක ගණනය කරලා බලන උත්තරේ මේ විදිහට 2.50ක් ලැබෙනවා. ඊළඟට නිෂ්පාදක අතිරික්තය අඩු වීම. කලින් නිෂ්පාදක අතිරික්තයට තිබිලා දැන් නිෂ්පාදක අතිරික්තයට අදාළ නොවෙන කොටස තමයි නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම කියන්නේ. මෙන්න මේ කොටස ඒවා හොඳට ඇහැට හුරු කරගන්න, මේවා ටට්ටක් ගාලා රූපයක් දිහා බලලා අවබෝධ කරගන්න මට්ටමට ඔගොල්ලෝ හුරු වෙන්න ඕනේ. මේ කොටසේ වර්ගඵලයේ ඕන විදිහකට ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකයි නේද? බද්දට පෙර නිෂ්පාදක අතිරික්තයෙන් බද්දට පසු නිෂ්පාදක අතිරික්තය අඩු කරලත් මේ උත්තරේ ගන්න පුළුවන් මේ අරගෙන තියෙන මේ විදිහට. ඒ වගේම මේ කොටසේ වර්ගඵලයේ ගණනය කරලත් ඔයාලට ඒ යගේම ලබා ගන්න පුළුවන්. දැන් නිෂ්පාදක අතිරික්තය අහිමි වීම. නිෂ්පාදක අතිරික්තය අහිමි වීම කියන්නේ මෙන්න මේ අහිමි වූ සුභසාධනය කියන සම්පූර්ණ කොටසින් මෙන්න මේ ත්‍රිකෝණ කොටස විතරක් නිෂ්පාදක අතිරික්තයෙන් අහිමි වෙලා ගිය කොටස විදිහට සලකනවා. ඒකේ උත්තරේ 2.50යි. ඊළඟට ආර්ථික අතිරික්තයේ අඩු වීම කොච්චරද කියලා. පෙර ආර්ථික සහ පසු ආර්ථික අතිරික්තයන් අතර වෙනස තමයි ආර්ථික අතිරික්තය අඩු වීම. මේ විදිහට පෙර ආර්ථික අතිරික්තය පසු ආර්ථික අතිරික්තය අරගෙන අපිට ආර්ථික අතිරික්තය අඩු වීම හොයන්න පුළුවන්. ඊළඟට පාරිභෝගිකයන් දරන මුළු බදු ප්‍රමාණය මේ ඉස්සෙල්ලා පාරිභෝගිකයන් රුපියල් 5ක් භාණ්ඩය සඳහා ගෙව්වා. දැන් පාරිභෝගිකයන් රුපියල් 6ක් ගෙවනවා. ඒ කියන්නේ පාරිභෝගිකයන් රුපියලක බද්දක් ගෙවනවා. එක ඒකකයකට රුපියල ගානේ එයා ඒකක 10ක් ගන්නවා. මෙන්න මේ කෑලි නේද? එතකොට එක 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 රුපියල ගන්න ඒකක 10කට රුපියල් 10ක් පාරිභෝගිකය බදු විදියට ගෙවෙනවා. ඊළඟට නිෂ්පාදකයා ඉස්සෙල්ලා නිෂ්පාදකයාට රුපියල් 5ක් ලැබුණා භාණ්ඩේ වික්කහම දැන් නිෂ්පාදකයාට ලැබෙන රුපියල් 4යි. මේ කියන්නේ නිෂ්පාදකයාත් රුපියලක් ගෙවනවා රජයට. එතකොට එක එකකේට රුපියල ගන්න නිෂ්පාදකයාත් ඒකක 10කටම බදු ගෙවනවා. නිෂ්පාදකයා ගෙවන බද්දත් රුපියල් 10යි. ඊළඟට දැන් රජයේ බදු ආදාය. ඒක හොයන්නත් ක්‍රම දෙකයි නේද? නිෂ්පාදකයා රුපියල් 10ක් බදු ගෙව්වා, පාරිභෝගිකයා 10ක් බදු ගෙව්වා. එහෙනම් රජයට සම්පූර්ණ රුපියල් 20ක බද්දක් ලැබෙනවා. ඒක ගණනය කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. රජයේ විසින් මේ භාණ්ඩයට රුපියල් 2ක බද්දක් පනවනවා. මේ ස්වත්ත දෙක අතර පරතරයෙන් පෙන්නන්නේ ඒකක බද්ද. ඒතකොට රුපියල් 2ක ඒකක බද්දක් පනවලා වෙළඳපොලේ විකුණනවා ඒකක 10ක්. දැන් ඒකක 10ටම රුපියල් 2 ගානේ රජයට ආදායම් ලැබෙන්න ඕනේ. එතකොට ඒකක 10ට රුපියල් 2 ගානේ රජයට ලැබෙනවා රුපියල් 20ක බදු ආදායමක්. ඊළඟට අහිමි වූ සුභ සාධනෙ
මේ තියෙන ත්‍රිකෝණය තමයි අහිමි වූ සුභ සාධනීය කියලා අපි සලකන්නේ. මේ ත්‍රිකෝණේ වර්ගඵලය ඕන විදිහකට ගණනය කරන්න. නැත්නම් ඔයගොල්ලන්ට තව ක්‍රමයක් තියෙනවා ගණනය කරන්න පුළුවන්. මේක මේ පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙලා ගිය කොටසත් නිෂ්පාදක අතිරික්තයෙන් අහිමි වෙලා ගිය කොටසත් දෙක එකතු කරත් මේ අහිමි වූ සුභ සාධනීය අපිට හොයා ගන්න පුළුවන්. බලන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය තමයි මෙතනදී ගණනය කරලා තියෙන්නේ. හයෙන් හතරක් අඩු කරලා මේ පැත්තේ උස අරගෙන තියෙනවා දෙකයි. මේ පැත්තේ 10යි 15යි අතර වෙනස ගණනය කරලා මේ පැත්තේ අරගෙන තියෙනවා අගය 5යි. දෙක පහෙන් වැඩි කරන්න ඕනේ. වැඩි කළා ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට පිළිතුර සමස්ත අහිමි වූ සුභ සාධනීය 5යි. ඔගොල්ලෝ බලන්න අහිමි වූ පාරිභෝගික අතිරික්තයේ තියෙන 2යි 50යි අහිමි වූ නිෂ්පාදක අතිරික්තයේ තියෙන 2යි 50යි. එතකොට මේ දෙන්නම එකතු කරත් මේ පිළිතුරම ලැබෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට අපේ පිළිතුරු සියල්ල සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන්. මේ අභ්‍යාස දෙකේ වැරදි මොනවාරි අඩුපාඩු තියෙනවා නම් ඒ ටිකත් හදාගන්න